අද අපි කතා කරන්න යන්නේ අපි ජීවිත දිහා අපි බලන ආකාරය පවා වෙනස් කරන්න පුළුවන් ඉතාම වැදගත් සංකල්පයක් ගැන. මේක මේ විද්‍යාව දර්ශනවාද සියල්ල එකට රස කරලා මුසු වෙලා එන ඉතාම වැදගත් සංකල්පයක්. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරනවා. මේ බලන්න මේ පින්තූරය දිහා බලන්න. මේක ඉතාම ජනප්‍රිය වෙච්ච පින්තූරයක් මේ සමාජ මාධ්‍ය තුල සහ අන්තර්ජාලය තුල. මට කියන්න ඕගලන්ට මේ පින්තූරේ පේන්නේ නිල් කහ විදියටද එහෙම නැත්නම් සුදු දුඹුරු එහෙම නැත්නම් සුදු රත්තරන් පාට විදියට ලොකු කතාවක් ඇති කරපු පින්තූරයක් ඇත්තටම ජනගහණයෙන් 75%කට මේක පේන්නේ සුදු දුඹුරු එහෙම නැත්නම් සුදු රත්තරන් පාට විදියට නමුත් 125%කට මේක පේන්නේ නිල් සහ කළු පාට වර්ණවල එකම පින්තූරේ නමුත් පුද්ගල කාණ්ඩ දෙකකට මේක පේන්නේ විවිධ ආකාරවලින් මේක ඇත්තටම මමත් පරීක්ෂණයක් කරා අපේ සෞර්ධයන් අතරේ අපි සර්වේ එකක් කරා 125ක් කියනවා මේකට නිල් කළු විදියටයි ගොඩට පේන්නේ ඒ වගේම 75ක් කියනවා මේක සුදු දුඹුරු එහෙම නැත්නම් සුදු රත්තරන් පාට විදියටයි පේන්නේ කියන එක අර කලින් ඩේටා වලට එක්සැක්ට්ලි මැච් වෙනවා මේක ඇතුලේ තාම වැදගත් දෙයක් තියෙනවා අපිට ඉගෙන ගන්න විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යාවට එහා ගිය දෙයක් මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් මම හිතන දෙයක් තමයි මේ ගණිතය විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියම අපේ සමාජයක් විදිහට ප්‍රගමණය වීමට අතිශය වැදගත් කියන කාරණාව තරයේ විශ්වාස කරනවා අද මේ මාතෘකාව තෝරගත්තේ අපිට විද්‍යාව සහ දර්ශනවාදයේ දෙක මේකට මුසු කරලා ගන්න පුළුවන් ලස්සන මාතෘකාවක් නිසා මම හිතනවා මේ වගේ ආයාශයන් අපිට වැදගත් වේවි කියලා රටක් විදිහට ඉස්සරහට යන්න දැන් මේ කතාව අපි සංකල්පයක් විදිහට තේරුම් ගන්න මේ පින්තූරය දිහා බලන්න මේකත් හරිම ලස්සන පින්තූරයක් මේකේ තියෙන්නේ මේ කොටු පූරුවක් මත සිලින්ඩරයක් තියෙනවා දැන් මට ඕනේ ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න මේ කොටු පූරුවේ තියෙනවා A සහ B කියලා කොටු දෙකක් ඔයගොල්ලෝ මට කියන්න බලන්න මේකේ A සහ B අතරින් මොකක්ද වර්ණය වැඩිපුර පේන්නේ ඒ කියන්නේ වඩා දීප්තිමත් සුදු පාටට පේන්නේ මොකක්ද ඊට පස්සේ ටිකක් අඳුරු පාටට පේන්නේ මොන කොටුවද කියලා මේක ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේකේ A කියන කොටුව ටිකක් අඳුරු ගතියක් තියෙනවා B කියන කොටුවට වඩා හැබැයි ඒක සත්‍ය නෙමෙයි බලන්න මේ මම මේ කියන මේක කිසිම මේ එඩිටින් එකක් කරලා නැහැ මේ කොටු දෙක මම එහා පැත්තට ගත්තාම ඔයගලන්ට පේනවා මේ දෙකේම වර්ණ එක හා සමානයි හරි මේක අපි ඊළඟ පියවරට යමු වර්ණ ගැන කතා කරන්න දැන් මේ A කියපු කොටු පූර්වම මේ අවස්ථාවේදී අප මේකේ තියෙනවා මේ කහ පාට මේ පොඩි අපි මේ ඔබ්ජෙක්ට්ස් දෙකක් මේකේ තියලා අර A සහ B තියෙන තැන්වලම දැන් ඔගොල්ලෝ හිතන්නේ A ද B ද මේ කොටු දෙකෙන් A සහ B ගත්තාම මොන කහ පාට ලපේද වැඩිපුර දීප්තියක් තියෙන්නේ වැඩිපුර කහ පාටට පැහැදිලිවම ඔයගලන්ට පේනවා ඒක B ඒ B කියන කහ පාට ප්‍රදේශයේ ගොඩක් දීප්තිමත්ව පේනවා පේනවා නේද හැබැයි මේක නෙමෙයි සත්‍ය. අපි මේ 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 කොටු දෙක වෙන වෙන වශයෙන් ගත්තම ඔයාලට පැහැදිලිවම පේනවා මේ වර්ණ එක හා සමානයි. ඒ විතරක් නෙමෙයි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක හා සමානයි. නමුත් අර කොටු පුවරුව ඇතුලේ අපිට ඇත්තටම පේන්නේ මේක එහෙම නෙමෙයි. මොකක්ද මේ කාරණාවට හේතුව? මේක ඉතාම වැදගත් සංකල්පයක්. අපි මේකට කියනවා කලර් කන්ස්ටන්සි කියලා. එහෙම නැත්නම් වර්ණ නිත්‍යතාවයේ පිළිබඳ සංකල්පය. ඒක පැහැදිලි කරලා දෙන්න. දැන් මේ රූප දෙක ඇත්තටම අපි අපේ ඇස් දෙකෙන් බලනකොට මේ රූපය අපේ මොළයටයි යන්නේ. මේ අපේ ඇස් දෙක කියලා කියන්නේ ඇත්තටම නිකන් හරියට කැමරාවක් වගේ. ඒකෙන් ඉදිරිපත් කරන්නේ විද්‍යුත් ස්පන්දයක්, සිග්නල් එකක් විදියට. එක්සැක්ට්ලි කැමරා එකක් වගේම තමයි. මේක ඉන්ටර්ප්‍රිටේෂන් එක මේ පින්තූරයේ තියෙන ඇත්තම ඉන්ටර්ප්‍රිටේෂන් එක කරන්නේ අපේ මොළේ. මේ මොළය මේ පින්තූරයේ දැකපු ගමන් මොළය දකිනවා මේක ඇතුලේ සෙවණැල්ලක් තියෙනවා. අපි දන්නවා සෙවණැල්ලක් තියෙන ප්‍රදේශවල මොකද තියෙන සාමාන්‍ය අඳුරක් තියෙනවා. ඒක නිසා මොලේ මේක තීරුම් ගන්නවා. මොලේ තීරුම් ගන්නවා. එහෙනම් සෙවණැල්ලක් තියෙන ප්‍රදේශවල තියෙන වස්තුන් වල දීප්තිය වැඩි කරන්න ඕනේ කියලා කෘතිමව තීරුම් ගන්නවා subconsciously. ඒක අපිට කියලා කරන දෙයක් නෙමෙයි. මොලේ ඇතුලෙන් ඒ ක්‍රියාත්මක වීම වෙලා අපිට නොදැනීවම මොකද වෙන්නේ? ඒ ප්‍රදේශවල දීප්තිය වැඩි කරලා පෙන්වනවා අපිට තේරෙන්නේ නැහැ. අපිට මෙහෙම වෙන් කරලා පෙන්වනවා තමයි තේරෙන්නේ. ආ එහෙනම් මේ දෙක ඇත්ත. මේක අපි දැකලා තියෙන්නේ ඇත්තටම මේ අපි කියනවා මේ ඔප්ටිකල් ඉලූෂන් එකක්. එහෙම නැත්නම් අපිට මේ ඇසට පේන මුලාවක් කියන කාරණා. එතකොට මොකද්ද මේ කලර් කන්ස්ටන්සි කියන තීරීකෙන් කරන්නේ? ඉතාම සරල දෙයක් එක කරන්නේ. මේ පරිසරයේ දකින වස්තුන් કૃත්‍රිම වශයෙන් අපේ මොළයෙන් ප්‍රොසෙස් කරලා ඊට විවිධ වර්ණයන් සහ දීප්තිය ලබනවා. ඒක කරන්නේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයක් විදිහට නම් මතක තියාගන්න. අපි දකින දේවල් ඇත්තටම තියෙන දේවල් නෙමෙයි.
මොළයේ විසින් අපිට හදලා දුන්න පින්තූරයක් ප්‍රතිබිම්බයක් විතරයි කියන කාරණාව හරි වැදගත්. දැන් මේ වර්ණ නිත්‍යතාවය කියන සංකල්පය අඳුර සහ එළියට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේ පින්තූරය දිහා බලන්න. මේකේ තියෙන විවිධ ආලෝක තත්ත්ව දෙකක්. එකම ඔබ්ජෙක්ට් එක විවිධ ආලෝක තත්ත්ව දෙකක් යටතේ පින්තූර අරගෙන තියෙනවා. එකක් නිල් පාටට හුරු බෑග්ග්‍රවුන්ඩ් එකක් යටතේ අනික රත පාටට හුරු බෑග්ග්‍රවුන්ඩ් එකක් යටතේ. ඔගොල්ලෝ විශ්වාස කරනවාද මේකේ මේ තියෙන මේ ඊතල වලින් පෙන්නලා තියෙන මේ කොටු දෙක අපිට ඇස්වලට පේන වර්ණ දෙකක් විදිහට නේද? නමුත් ඇත්ත ඒක නෙමෙයි. මේ වර්ණ දෙක මම මේක එක එක ළඟට කරලා පෙන්නන්න ඕගලන්ට පැහැදිලිවම පේනවා. මේක වර්ණ දෙකක් මේ එකම වර්ණය. නමුත් මේවා වෙන් වෙන් වශයෙන් තියෙනකොට බලන්න කොච්චර පැහැදිලිව ඒක පේනවද? මේක සම්පූර්ණම විවිධ වෙනස් වර්ණ දෙකක් කියන්නේ. එහෙනම් මේ කලර් කන්සිස්ටන්සි කියන එක මේ අපිට පේනවා මේක වර්ණ සඳහා ඒ කියන්නේ ආලෝක තත්ත්වයේ යටතේ තීරණය වෙන කාරණාවක් කියලා. එහෙනම් අපි අර පින්තූරයට යමු. ඒක තේරුම් ගන්න උත්සාහ කරමු. ඒකනේ අපේ ප්‍රධාන මාතෘකාව. මේ බලන්න මේ පින්තූරේ ඇත්තටම ඩ්‍රෙස් එකක කියන්නේ ඇඳුමක ගත්ත පින්තූරයක්. මේක අරගෙන තියෙන්නේ මේක ෂොප් එකක් ඇතුළේ තියෙන ඇඳුමක් ෂොප් එකෙන් එළියේ හිටපු එකනේ තමයි අරගෙන තියෙන්නේ. තේරුණා නේද? එතකොට මේ ඇඳුමට උඩ පැත්තට වැටෙන ආලෝකය සූර්යාලෝකය. ඒ කියන්නේ එළියේ තියෙන ආලෝකය. ඒ වගේම ෂොප් එකේ ඇතුළේ තියෙන්නේ ෂොප් එක ඇතුළේ තියෙන ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය ටංස්ටන් බල්බ් වලින් අපි කියන වෝම් ලයිට්. ඒ කියන්නේ මේ ටිකක් රතු පාටට හුරු ආලෝකය. ඒ කියන්නේ අපි දන්නවා ෆිලමන්ට් ලයිට් වලින් එහෙම නැත්නම් කහ පාටට හුරු ආලෝකය. නමුත් එළියේ තියෙන සූර්යාලයක සුදු ආලෝකය. සුදු ආලෝකයේ සාමාන්‍ය නිල් පාට ගතිය වැඩි. රතු ආලෝකයේ මොකද වෙන්නේ? අර මේ ෂොප් එක ඇතුළේ තියෙන දුඹුරු පාට කහ දුඹුරු පාට ආලෝකයේ වැඩිපුර වැඩි මේ කහ පාට ගතිය. එතකොට මේ පින්තූරේ ඉස්සරහා පැත්ත ඇවිල්ලා සුදු පාටින් ඉලුමිනේට් වෙලා තියෙනකොට පිටුපස මොකද වෙලා තියෙන්නේ? මේක නිල් පාට පසුබිමකින් තමයි ඉලුමිනේට් වෙලා තියෙන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ පින්තූරය දිහා බලනකොට එයා වැඩිපුර අවධානය යොමු කරන්නේ අර නිල් පාට වැඩි කියන කාරණාවට නම්. නිල් පාට වැඩි කියන කාරණාවට නම් එයා මේක දකින්නේ නිල් කළු විදිහට. එයාට මුලින්ම හිත යන්නේ එයාගේ ඒ මොළේ ප්‍රොසෙස් කරන්නේ මුලින්ම මේ වෝම් ලයිට් එකක් නා. ඒ කියන්නේ ෂොප් එක ඇතුළේ තිබුණු ආලෝකය පදනම් කරගෙන නම් එයා ගොඩක් වෙලාවට මේක දකින්නේ සුදු රත්තරම් පාටේ වුණ නැත්නම් සුදු දුඹුරු පාට විදිහට. දැන් මේක හොඳම උදාහරණ. මේ මම මේක උදාහරණයකින් පෙන්නන්න. බලන්න මේ ලේඩි මේ එක්සැක්ට්ලි මේ ඇඳුම අරගෙන මෙයා ඇත්තටම මේ සූර්යාලෝකයේ වැටෙන මේ තැනක ඉන්නවා. දැන් ඕගලන්ට පැහැදිලිව පේනවා ඉස්සරහ ප්‍රදේශයේ සුදු සහ දුඹුරු පාට පේනකොට පිටුපස ප්‍රදේශයේ ඕගලන්ට පැහැදිලිවම පේනවා නිල් කළු විදියට පේනවා. එහෙනම් මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ මේ ඩ්‍රෙස් එක යත්තේ ගත්තා. මේ ඩ්‍රෙස් එක ඇත්තටම නිල් කළු ඩ්‍රෙස් එකක්. නමුත් අපි ගොඩාක් දෙනෙක් ඒක දැකලා තියෙන්නේ සුදු දුඹුරු විදියට. මම දැන් ඕගලන්ට පෙන්නන්න යන්නේ මේ කලර් කන්සිස්ටන්සි කියන මේ සංසිද්ධිය කොච්චර ප්‍රබල විදියට අපිව රවට්ටන්න පුළුවන්ද කියන කාරණා. දැන් බලන්න මේ තියෙන්නේ අර නිල් කළු ඩ්‍රෙස් එක. එක පැත්තක තියෙනවා අනිත් පැත්තේ තියෙනවා සුදු දුඹුරු ඩ්‍රෙස් එක. මේ පින්තූරේ දිහා. දැන් හොඳට පැහැදිලිව ඕගලන්ට පේනවා ඒක ඒ ආකාරයට. හැබැයි ඕගොල්ලෝ හිතන්නේ ඒ කියපු දේ ඇත්තද? මේ බලන්න මම මේකෙන් කොටසක් අරගෙන මේ නිල් කළු ඩ්‍රෙස් එකෙන් කොටසක් අරගෙන මම මේක සුදු දුඹුරු පැත්තර ගෙනිච්චත් ඔයගලන්ට මොකද වෙන්නේ? නිල් කළු නෙමෙයි තවදුරටත් තියෙන්නේ. අපේ ඇස තීරුම් ගන්නෙ නිල් කළු විදියට මේ ඩ්‍රෙස් එක. නමුත් ඇත්තටම ඒක සුදු දුඹුරුයි. සුදු දුඹුරු එකේ මේ පාට් එක අරගෙන මම අනිත් පැත්තර ගෙනියනවා කියන එක. ඒක පේන්නේ කොහොමද? ඒක ඇත්තටම නිල් කළු. අපේ මනස යමක් දිහා දකින විදිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද අපි ඒක තීරුම් ගන්නෙ කියන කාරණාව. මේක ඇත්තටම හිතා ගන්න බැද මේ සංසිද්ධිය කොච්චර අපේ සාමාන්‍ය ජීවිතයේදී වෙනව ඇද්ද? මේ වගේ දේවල් අපිට කවදාවත් නොදෙනි මේ විදිහට අපිට තීරුම් නොගෙන අපි කොච්චර අතෑරලා අපිට අමතක වෙලා යනව ඇද්ද? දැන් මේ වෙනකන් අපි කතා කරේ විද්‍යාව ගැන. දැන් පොඩ්ඩක් අඩියක් ඒකට ඉස්සරහට තියමු. දැන් සාමාන්‍ය මිනිස්සෙක් කියන්නේ තමුන්ට විශ්වාසවන්තම දෙයක් ගැන මම මගේ ඇස් දෙකින් දැක්කා කියලා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා ඒ නිර්ණායකය අපිට ගන්න බෑ. අපි ලෝකයේ දිහා දකින විදිය ඇත්තටම සත්‍යයේ පිළිඹුවක් කියන්නේ. එහෙම නේද?
මේක ඇසට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේක අපි හිතන ආකාරයට වෙච්ච දෙයක්. ඒ කියන්නේ අපි මේකට කියනවා මේ මේකට කියන බයසස් කියලා. දැන් මේක ඔප්ටිකල් බයස් එකක්. යම්කිසි ආකාරයකට ලෝකය දිහා බැලීමට අපේ මනස විසින් අපිට හදලා දෙන චිත්‍රයක්. මේක ඇසට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේක ඇත්තටම මේ වගේම ගොඩාක් බයසස් තෝරගෙන තියෙනවා. නැඹුරුතාවයන් අඳුරගෙන තියෙනවා විද්‍යාව ඇතුලේ අපේ මනසේ ක්‍රියාත්මක වෙන. තේරෙනවද? අපි මේවට කියනවා cognitive biases කියලා. එහෙම නැත්නම් අපේ පරිකල්පන නැඹුරුතා කියලා කියනවා. ඒ කියන්නේ ලෝකයේ දිහා අපි බලන ආකාරය environment එක මත තීරණය වෙනවා බොහෝසෙයින්. තේරෙනවද? ඒක විවිධ ගොඩාක් මේ වගේ biases තියෙනවා. එතන කොග්නිටිව් බයසස් වලින් කීපයක් තමයි රිස්ක් ඇවිස්. අපි කවුරුවත් මේ සමහර තීරණ ගන්න බයයි මේ රිස්ක් එකක් තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා ඩනින්ග් ක්‍රූගර් ඉෆෙක්ට් කියලා. අපි දන්න ප්‍රමාණය අනුව අපි ලෝකයේ ඉන්ටර්ප්‍රිට් කරන හැටි වෙනස් වෙනවා. මේ වගේ ගොඩාක් ඉෆෙක්ට්ස් ගොඩාක් තියෙනවා කොග්නිටිව් බයසස්. මේ සියල්ල මත තමයි අපි යම්කිසි දෙයක් දිහා බලන්නේ. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ඒක යම්කිසි පෞලික තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, යම්කිසි සමාජීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, දේශපාලන කාරණාවක් වෙන්න පුළුවන්, ආර්ථික කාරණාවක් වෙන්න පුළුවන්. මේ සියලුම දේ කෙනෙක්ට තමුන් ඉතාම විශ්වාසදායි ලෙස හිතන දෙයක් වුණත් cognitive bias එකක ප්‍රතිඵලයක්ම තමයි සෑම විටම. මොකද අපේ මනස අපිට කියලා නෙවෙයි මේ තීරණ ගන්න. cognitive biases අපි ගොඩාක් වෙලාවට අපි හිතන දේ තීරණය කරන ප්‍රධාන වැදගත් දෙයක්. සහෘදේනි අපේ මිනිසුන් අතරේ සමහර මිනිස්සු ටිකක් මේ ලෝකයේ තියෙන දේවල් සුදු කළු වශයෙන් දකින. මේක මේක හරි මේක වැරදි. මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ මේක මේ විදිහටයි වෙන්න ඕනේ. මේ විදිහට සුදු කළු වශයෙන් මේ ලෝකයේ තියෙන ප්‍රශ්න දිහා කාරණා දිහා දිහට බලනවා. හැබැයි ඒගොල්ලෝ තීරුම් ගන්න නැති දෙයක් තමයි අපි ඒ පුද්ගලයා තුලත් සෑම විටම කොග්නිටිව් බයස් එකක් ක්‍රියාත්මක වෙනවා කියන කාරණා. බුද්ධිමත් මිනිස්සයා එහෙම කරන්නේ නැහැ. බුද්ධිමත් මිනිස්සයත් යම්කිසි දෙයක් දිහා බලනවා. එයාටත් යම්කිසි දෙයක් පේනවා. එයාට එක්ක නිල් එහෙම නිල් කළු විදියට පේන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු දුඹුරු විදියට තේන්න පුළුවන්. හැබැයි එයා අඩියක් ඉස්සරහට තියෙනවා. එයා හිතනවා මේක මේ යම්කිසි දෙයක් දිහා මම බැලීමට ඒ විදියට බලන්න මට හේතු වෙච්ච කාරණා මොනවද කියන කාරණාව. අපි කියනවා මේකට රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් කියලා. මේ අපි කියන බුද්ධිමත් පුද්ගලයෙක්ගේ එයාට පුළුවන් දකින්න මේ යම් කිසි දෙයක් විදිහට මම මේ විදිහට බලන්න මොනවද හේතුනේ කියන කාරණා. තේරුණානේ? ඊළඟට එයා දකිනවා මේක තවත් ආකාරයක්. මේක මේ වගේ සංසිද්ධියක් තුළ දැන් උදාහරණයක් විදිහට මට මේ වගේ දෙයක් තේරෙන්න මගේ මානසික ස්වභාවයන් ඒට හේතු වුණාද කියන කාරණා. ඒ කියන්නේ අපි කියන කොග්නිටිව් ඩයිමෙන්ෂන්. යමක් තීරුම් ගන්න තමුන්ගේ තුල මොන වගේ සමාන මට තරහ ගිහිල්ලා තිබුණා නැත්නම් මම මේකට ආශාවක් තියෙනවා මට මේකට යම්කිසි කැමැත්තක් තියෙනවා මේ පුද්ගලයාට මේ තියෙන විශේෂ කැමැත්ත නිසාද මම මෙහෙම හිතන්නේ කියලා එයාට කොග්නිටිව් ආකාරයෙන් මේ ක්‍රියාදාමය තීරුම් ගන්න පුළුවන්. බුද්ධිමත් පුද්ගලයාට ඒ වගේම තව ගොඩ නැගෙනවා කම්පැෂනේට් ඩයිමෙන්ෂන්. එයා තීරුම් ගන්නවා මේ එකම කාරණාව විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරවලට දකින්න පුළුවන් කියන කාරණා. එතකොට සෑම විටම බුද්ධිමත් මිනිස්සු මේ ලෝකේ තියෙන කිසිම දෙයක් සුදු කළු විදියට දකින්නේ නැහැ. එයා තීරුම් ගන්නවා ඊට වඩා ගැඹුරින් ක්‍රියාත්මක වෙන පද්ධතීන් වල එකතුවක් විදියටයි එයා මේ ලෝකය අත්විඳින්නේ කියන කාරණාව. එතකොට උත්සාහ කරන්නේ මේ ප්‍රධාන වශයෙන් රිෆ්ලෙක්ටිව් ඩයිමෙන්ෂන් එක, කොග්නිටිව් ඩයිමෙන්ෂන් එක සහ ඒ වගේම අපි කියනවා මේ කම්පැෂනේට් ඩයිමෙන්ෂන් එක සානුකම්පිතව ලෝක දිහා බැලීම. මේ කාරණා තුන පදනම්ව තමයි ශ්‍රේෂ්ඨ මිනිස්සු බුද්ධිමත් මිනිස්සු ලෝකයට එළඹෙන්නේ කියන කාරණාව. අද ඒක තමයි මට ඔයගලන්ට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. විශේෂයෙන්ම මේ විද්‍යාත්මක රසවත් විද්‍යාත්මක සංකල්පයක් තුළ ඒ අපේ ලෝකයේ සැඟවුණු යථාර්ථය ඉදිරිපත් කරන්න උත්සාහ කරා. ඉතින් බොහොම ස්තුතියි ඔයගලන්ට මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.